පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පවත්වන පළවෙනි මාධ්‍ය සාකච්ඡාව. ඊයේ හැන්දෑවේ මන්ත්‍රී, අද උදේ හිටපු මන්ත්‍රී. තව මාස 6ක් අපිට නිල කාලේ තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කැමති නැහැ මේ ආණ්ඩුව තව තව එක මාසයක්වත් ඉස්සරහට යන්න කැමති නැහැ. මොකද මේ පාලනය කරපු මාස 3ක කාල සීමාව තුළ ආණ්ඩුවේ නිර්වත බරපතල විදිහට හෙල්ලුම් කෑවා දෙදරුවා. පහුගිය වෙලාවේ ආණ්ඩුවට ඡන්දය දුන්නා අපේ රටේ පාවෙන ඡන්දදායකයන් 115,20,000 විතර කණ්ඩායමක්. ඒ 115,20,000 පාවෙන ඡන්දදායකයන් සියල්ල ඒගොල්ලන්ගේ සංඛ්‍යාලේඛන අනුවම 105ක් පිටරට ඉඳලා වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දය දුන්නා. ඒගොල්ලන්ගේ සංඛ්‍යාලේඛන අනුව 115,20,000 ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පාවෙන ඡන්දදායකයන් ඡන්දය දුන්නා. පාවෙන ඡන්දදායකයන් විශාල වශයෙන් පක්ෂයකට ගැති වෙලා ඉන්න පිරිසක් නෙමෙයි. පාවෙන ඡන්දදායකයන් නිරන්තරයෙන්ම කාලෝචිතව ස්ථානෝචිතව කලින් කලට ඒ තියෙන තත්ත්වයන් හමුවේ ඡන්දය දෙන්න. පහුගිය කාල පරිච්ඡේදයේ පුරාම පාස්කු ප්‍රහාරයේ බෝම්බේ සහරාංගේ බෝම්බය පාදක කරගෙන මේ රටේ ජාතිවාදය අවුස්සමින් රටේ උතුරේ බෝඩ්වල සිංහල භාෂාවෙන් බෝඩ් ලියන්න, පාස්කු ප්‍රහාරයේ දින 21කින් දින 14කින් උත්තර සපයන්න, ඒ මුස්ලිම් ඇමතිවරුන් එල්ලලා මරන්න, ඔය වගේ විවිධ පොරොන්දු ප්‍රකාශ දීලා බලය ගත්තා. නමුත් ඒ ජාතිවාදී තැටිය වාදනය කරලා ඡන්ද ගත්තට ඒ සියලුම අය අද මේකට අතෘප්තියි.